Hi friends, Adapi Balane and Movie Ki Avasana Tapara Kipedi, Apita Hitaganavat, Bari Vidhihe Climax Eka Klabadipu. Venasma Vidhihe Zombie Movie Eka Ganai. Aima make a Venasma Vidhihe Zombie Movie Eka Kivikanavanam. Samanin Zombie Movies Vella. Movie Eka Puravatama Zombie Lagin Pirilanitiene. Namut make a him and a me. Movie Eka Digatama Balaganiadi. Oyalatama Eka Terevi. Hurry. May Movie Eka Online Reka Makei. Vesanyaknisa Lokame in the Minisu Hamoma. Zombie Labavata Patuna. Namut Eatharin Tikadanek Vitrak Bay. ඒකේක තැන්වල කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. එයාලත් එක්ක ඉන්න අපේ කතාවේ ප්‍රධාන නිලියගේ කාර්යභාරය මොකක්ද කියනවනම් හැමදාම එක එක තැන්වලට ගිහින් කෑම, පෙට්‍රෝල් වගේ දේවල් හොයාගෙන එන්න ඕන. එක දවසක් එයා එහෙම යනකොට එයාගේ වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා කොහෙටවත් යන්න බැරි වෙන විදිහට එකම තැනක හිර වෙනවා. විශේෂිතව එකම එක zombieක් විතරක් එයාගේ වටේම කැරකි කැරකි ඉන්නකොට කතාවේ ප්‍රධාන නිලිය රැයක් පුරාවටම කොහොමද ඒ zombieගෙන් බේරෙන්න සටන් කරන්නේ? අවසානයේදී බේරුණාද නැද්ද කියන කතාව හරි ලස්සන ලව් ස්ටෝරිය එකක් එක්ක අපිට කියපු කතාව තමයි හොස්ටයිල් and welcome to Sinhala Talkies. අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරගන්න. ළඟම තියෙන bell button එකත් click කරගන්න. follow නොකරපු අය follow කරගන්න. දැන් කතාවට යමු. මූවී එක පටන් ගන්නෙ ලස්සන කපල් එකක photograph එකක් එක්ක. කාත් කවුරුවත් නැති කාන්තාරයක තනි පංගලමේ වාහනයක යන ගෑනු ළමයෙක්. අතහැරලා දාපු වාහනේ එහෙම දැක්කොත් ඒකට ගිහින් ඒකේ කෑම තියනවද? පෙට්‍රෝල් තියනවද කියලා එකින් එක check කරලා බලනවා. එයාව එහෙම පෙන්නන ගමන්ම දැන් මේ ලෝකය කොහොමද තියෙන්නේ කියන එකත් අපිට පෙන්නලා එහෙමම මූවී එකේ ටයිටල් එක දානවා. මේ විදිහට ට්‍රැවල් කරගෙන ගිය මේ ගෑනු ළමයා එක ගෑස් ස්ටේෂන් එකක නවත්තලා අතේ දුවක්කුවකුත් අරගෙන හැමිහිට ඒක ඇතුළට යනවා. හිතේ පොඩි බයක් තිබුණත් ඇතුළට ගිහින් බලද්දි එහෙ කවුරුවත්ම නැහැ. හරි කියලා පුංචි රෙස්ට් එකක් ගන්න පුටුවක වාඩි වෙනවත් එක්ක තමයි එයාව අපිට කවුද කියලා පෙන්නන්නේ. මෙයා තමයි මේ කතාවේ ප්‍රධාන නිලිය ජූලියා. මං කලින් කියපු විදිහට තමයි ව්‍යසනයක් නිසා ලෝකයම විනාශ වෙලා බහුතරයක් බීලා වුණාට පස්සේ සමහර මිනිසු ටිකක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා. එයාලට අවශ්‍ය වෙන ආහාර සහ පෙට්‍රල් අරගෙන එන වැඩේ තමයි ජූලියා කරන්නේ. ජූලියා පුටුවේ වාඩි වෙලා ඉන්නකොට සිවිලිමේ සද්දයක් ඇහෙනවා. ඒ දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නකොට හරි අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. මීටත් වඩා මෙතන ඉන්න එක හොඳ නැහැ කියලා හිතපු ජූලියා වහාම තමන්ගේ වාහනේත් අරගෙන එතනින් පිටත් වෙනවා. වාහනේ යන ගමන් වයර්ලස් රේඩියෝ එකෙන් කාටදෝ කතා කරලා මේ විදිහටම පෙට්‍රල් බංක් එකක් දැක්කා. ඒක ඇතුලේ zombieක් ඉන්නවයි කියලා කියද්දි zombies ලව මරණ එක වෙනත් කණ්ඩායමකට අයිති රාජකාරියක්. ඔයා ඔයාට පැවරුණු වැඩේ කරන්න කෑම හම්බුනොත් විතරක් මෙහාට එන්නයි කියලා එහා පැත්තෙන් කතා කරපු කෙනා කියපු නිසා හරි මං ඒ වැඩේ කරන්නම් මගේ බැටරි ලෝ. ඒ නිසා මං ෂෝට්කට් එකෙන් එන්නම් කියපු ජූලියා අතුරු පාරකට වාහනේ හරවලා ටික වෙලාවක් යද්දි ඒ හරියේ තිබුණු කැරවෑන් එකක් දකිනවා. එතෙන්ට ගිහින් චෙක් කරන්න ඕන. නමුත් ඊට කලින් එයා මොකද කරන්න කිව්වොත් ස්ටාර්ටින් සීන් එකේදී කපල් ෆොටෝ එකක් දැක්ක නේද? ඒ ෆොටෝ එකේ ඉන්න වෙන කවුරුවත් නෙමෙයි ජූලියා සහ එයාගේ බොයි ෆ්‍රෙන්ඩ්. මෙයාලගේ ආදරේ මතක සටහනක් විදිහට තියෙන්නේ මේක විතරයි. ඒ නිසාම හරිම ආරක්ෂිතව එක තැනක අරන් තියලා තුවක්කුවත් අරගෙන හැමහිට කැරවෑන් එක ළඟට යනවා. ඒ වාහනේ පුරාවටම ලේ තැවරිලා ඒ විතරක් නෙමෙයි ටිකක් ඉස්සරහට ගිහින් බලද්දි පුද්ගලයෙක් එයාගේ බඩේ ලොකු තුවාලයක් එක්ක මරණාසන්නව ඉන්නවා. කරුණාකරලා මාව මරලා දාන්නයි කියලා ඒ පුද්ගලයා ඉල්ලනකොට ඔයාට වෙඩි තියලා මගේ තුවක්කුවේ උණ්ඩයක් නාස්ති කරන්න මම කැමති නැහැ. ඔය තුවාලේ තියාගෙන ඉන්න අත අහකට ගන්න. ලේ පිට වෙලා ඉබේම ඔයාව මැරිලා යාවි. හරි අංකල් මට මේක කියන්න. වාහනේ කැම තියෙනවද? ඔව් කැම තියෙනවා. කැමත් එක්කම zombieකුත් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කියනවා. තුවක්කුවත් අරගෙන ජූලියා ඒ කැරවෑන් එක ඇතුළට ගියාට පස්සේ මොකෙක්දෝ සතෙක් කෑ ගහනවා වගේ සද්දයක් එක්ක වෙඩි තියෙන සද්දයක්ත් ඇහෙනවා. ටික වෙලාවකින් බැලින්නම් ජූලියා ඒ වාහනේ තිබුණු කැම ටිකත් අරගෙන තමන්ගේ වාහනේට දාලා රැවෙන්න කලින් මෙයාලා නැවතිලා ඉන්න කැම්ප් එකට යන්න පිටත් වෙනවා. කළුවර වැටෙන්න කලින් ජූලියා කැම්ප් එකට යන්න ඕන. මොකද කළුවර වැටුණාට පස්සේ තමයි මේ zombieලා එයාලගේ වන්නම පටන් ගන්නෙ. ලහි ලහියේ වාහනේ පැදගෙන යනකොට ජූලියාගේ ආදරයේ මතක සටහනක් වෙන අර ෆොටෝ එක වාහනෙන් එළියට විසික් වෙලා යනවා වගේම ඒක අල්ලගන්න හදද්දි ජූලියාගේ වාහනේ පෙරලිලා ඇක්සිඩන්ට් එකක් වෙනවා. මේ සීන් එක එහෙමම කට් කරොත් ලොකු ආර්ට් ගැලරි එකක් පෙන්නනවා. මෙහෙදි තමයි ජූලියාට අපේ කතාවේ ප්‍රධාන නළුව ජේක්ව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයා තමයි මේ ආර්ට් ගැලරි එක නඩත්තු කරන්නේ. ජූලියා ඒ ගැලරි එකේ තිබුණු සිතුවමක් බලාගෙන ඉන්නකොට එයා ළඟට කොහේදෝ ඉඳන් කඩම් පාත්තුණු ජේක් ඔයා බේකන්ට කැමතිද කියලා අහනවා. නැහැ මම වෙජිටේරියන් කියලා ජූලියා කියද්දි ඒක අහලා ජේක්ට හිනා යනවා. මොකද ඒකෙන්ම එයා තේරුම් ගන්නවා ජූලියාට සිතුවම් ගැන කිසිම දැනුමක් නැහැයි කියලා. නැහැ මිස් බේකන් කියන්නේ මේ සිතුවම ඇඳපු චිත්‍ර ශිල්පියාගේ නම කියලා ජේක් කියද්දි අනේ මට සමා වෙන්න ලොකු වැස්සක් ආවා. ඒකයි මං චුට්ටක් හේවණක් හොයාගෙන මේක ඇතුළට ආවේ. එහෙමද? නමුත් මම දෙවියන්ට ස්තුති කරනවා මේ වගේ වෙලාවකදී වැස්සක් ඇවිත් ඔයාව මට මුණගස්සවපු එකට. ජේක් මේ වගේ කතා කරද්දි කොල්ලා එනකොට
හොඳ නැහැයි කියලා තේරුම් ගත්ත ජූලියා හරි මම යනවායි කියලා පිටත් වෙන්න හදනකොට හයියෙන් ගොරවන්න පටන් ගන්නවා දැක්කද දෙවියන් උනත් හිතන්නේ අද ඔයා මාත් එක්ක ඉන්න ඕනේ කියලායි ජූලියාටත් වෙන විකල්පයක් නැහැ ඒ නිසා ටික වෙලාවක් මේ ආර්ට් ගැලරි එකේම ඉන්නවා බේකන් කියන ආටිස්ට් ඇඳපු චිත්‍රයක් ළඟට ජූලියාව එක්කගෙන ගිය ජේක් මේ චිත්‍රය කොහොමද තියෙන්නේ කියලා අහද්දි මේක හරිම අවලස්සනයි කැතයි අප්‍රසන්නයි කියලා ජූලියා කියනකොට තව ටිකක් ළඟට ඇවිත් බලන්න එතකොට මේ චිත්‍ර ශිල්පියා මොනවද කියන්නේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් පින්තූරේ ළඟට ගිහින් බලන ජූලියා ටිකක් වෙලා ඒ දිහාම බලාගෙන ඉඳලා මේ පින්තූරය හරිම ලස්සනයි කියලා කියනවා අන්න හරි මිනිහෙක් නැත්තම් භාණ්ඩයක් අපි අවලස්සනයි කැතයි කියලා කියන්නේ ඒ වගේ මතු පිටින් තියෙන පෙනුම අනුව නෙමෙයි අපි එයාලව බලන විදිහ අනුවයි ඇත්තම ලස්සන දැක ගන්න නම් අපිට අපේ ඇස් ඇරලා බලන්න සිද්ධ වෙනවා ජේක් එහෙම කියනවත් එක්කම මෙහෙ ඇක්සිඩන්ට් වෙලා ඉන්න ජූලියා එයාගේ ඇස් දෙක අරිනවා එයා පැදගෙන ආපු වාහනේ කැරපොත් එක්ක මුණින් අතට පෙරළුවා වගේ තියෙන්නේ ආරක්ෂාවට තියාගෙන හිටපු තුවක්කුවත් ඈතට විසික් වෙලා ගිහින් මෙතනදී එයාට ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියනවනම් එක කකුලක් වාහනේ ස්ටියරින් එකට හිර වෙලා ඒ විතරක් නෙමෙයි ඒ කකුලේ අස්තියකුත් බිඳිලා එළියට ඇවිත් මේ නිසා එයාට හෙලවෙන්නවත් බැරුවයි ඉන්නේ එළි වෙනකන් ටිකක් ආරක්ෂිතව ඉන්න තුවක්කුව කොහොම හරි ළඟට ගන්න ඕන ඒකට එයා කොච්චරවත් උත්සාහ කරනවා නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථකයි මේ වැඩේ නිසා ටිකක් මාන්සි වුණු හින්දම පුංචි රෙස්ට් එකක් අරගන්නවා එතකොට ආයෙත් එයාට ෆ්ලෑෂ්බැක් සීන් එකේදී එයා සහ ජේක්ව හම්බ වුණු එකයි මතක් වෙන්නේ ආර්ට් ගැලරි එකෙන් එළියට ආපු මේ දෙන්නම හිනාවෙවි කතා කර කර පාර දිගේ ඇවිදගෙන එන අතරතුරදී ඔයා හැමදාම මෙහෙමද ගැලරි එක ඔහේ දාලා ඇවිල්ලා ගෑනු ළමයි එක්ක රස්තියාදු ගහනවද කියලා ජූලියා අහද්දි නෑ එහෙම කරන්නේ නැහැ ගැලරි එකට එන හුඟක් අය එහෙන් දෙන කැමවීම වලටයි නිකන් ෂෝ ඔෆ් කරන්නයි එන්නේ ඒ නිසා මගදී ආපු එක ඒතරම්ම ප්‍රශ්නයක් නැහැ මේ විදිහට කතා කරගෙන ආපු මේ දෙන්නම නොදැනුවත්වම ජේක්ගේ ගේ ළඟටම ඇවිත් මේක තමයි මගේ ගෙදර ඔයා කැමති නම් අපේ ගෙදරට ඇවිත් යන්නයි කියලා ජේක් ආරාධනා කරපු නිසා ජූලියාත් ඇතුළට යනවා මුළු ගේම හරිම කලාත්මකයි ඒ වගේම සුඛෝපභෝගී ජේක් ඇත්තටම කලාකරුවෙක් ඒ වගේම ධනවත් ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා ජූලියා එතනදී දැනගන්නවා මෙයාලගේ පළවෙනි මීටින් එක වුණත් ජේක් මීට කලින්ම ජූලියාව හඳුනන කෙනෙක් වගේ මෙතනදී කතා කරන්නේ එයාට ආගන්තුක සත්කාර කරලා හොඳින් එයාව බලා ගන්නවා වගේම කාලය ගත වෙනවවත් දන්නේ නැතුව දෙන්නම සුහදව කතා කර කර ඉන්නවා ජේක් තමන් ගැන හැම දෙයක්ම ජූලියාට කියද්දි ඒ හැම දෙයක්ම ජූලියාත් උනන්දුවෙන් අහගෙන ඉන්නවා එතකොට ජේක් හරි මං ගැන කිව්වනේ දැන් ඔයා ගැනත් මොනවා හරි කියන්නයි කියද්දි ඒක අහලා එයා ටිකක් කලබල වෙනවා වෙලාව හරි මට දැන් යන්න ඕනයි කියලා එයා පිටත් වෙන්න හදනකොට මම වැරදි දෙයක් ඇහුවද නැහැ ජේක් මට දැන් පරක්කුයි ඒ නිසයි මං යන්නේ කියලා පුංචි කේන්තියකින් එයා එතනින් පිටත් වෙනවා ඒ සීන් එක එහෙමම කට් කරොත් දැන් මෙහෙ ඇක්සිඩන්ට් වෙලා ඉන්න ජූලියාව පෙන්නනවා ගම්බීලා මෙතෙන්ට එන්න කලින් කොහොමහරි කකුල එළියට අරගන්න ඕන ලොකු වේදනාවක් දැනුණත් දත් මිටි කාගෙන කොහොමහරි කකුල එළියට අරගන්නවා වගේම බිඳිලා තියෙන අස්තිය යන්තම් මොනවදෝ තියලා ගැට ගහලා හෙලවෙන්නේ නැති වෙන විදිහට හරි ගස්ස ගන්නවා මහරෑ වාහනේ තනියම එයා කෑ ගහන එක ලොง ෂොට් එකකින් අපිට පෙන්නනවත් එක්කම ඒ සීන් එක කට් කරලා ආයෙත් ෆ්ලෑෂ්බැක් එක පෙන්නනවා ටික දවසකට පස්සේ රෙස්ටුරන්ට් එකක ඉන්න ජූලියා වයසක කෙනෙක් එක්ක කතා කර කර ඉන්නව දකින ජේක් ඒ දෙන්නම එතනින් පිටත් වෙලා එළියට යද්දි එයාලගේ පස්සෙන්ම යන්න පටන් ගන්නවා ජූලියාට හොර රහසේ එයා මොනවද මේ කරන්න කියලා විපරම් කරන ජේක් එතකොට තමයි දකින්නේ ඇත්තටම ජූලියා මේ වයසක මිනිසයාට ඩ්‍රග්ස් විකුණනවා කියන එක ඊට පස්සෙත් එයාට නොදැන එයාගේ පස්සෙන්ම ෆලෝ කරගෙන යද්දි ටිකක් ජරාවට ගිය ඒ වගේම රස්තියාදුකාර පුද්ගලයන් ඉන්න පාරකට ඇතුල් වෙන ජූලියා එහෙ ඉන්න පුද්ගලයන් දෙන්නෙක්ගෙන් ආයෙත් ඩ්‍රග්ස් වගේක් සල්ලි දීලා අරගන්නවා මොකක්ද අප්පා මේ ගෑනු ළමයා ඇයි මේ විදිහට ජීවත් වෙන්නේ කියලා හිතපු ජේක් එයා ළඟට ගිහින් හායි කියද්දි ජූලියා එයාව තමන්ගේ ගෙදරට එක්කන් යනවා ඇතුළට ගිහින් බලද්දි ජූලියාගේ ගේ නම් ජරාවට ගිය හරිම අපිරිසිදුවටයි තියෙන්නේ ජූලියා එයාගේ ජීවිතය ලොකු ආතතියකින් පීඩනයකින් ගත කරනවයි කියන එක මේ දිහා බලද්දි ජේක් තේරුම් ගන්නවා නමුත් එයා ජූලියාගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ අමුත් එක් විදිහට ගෙදර වාඩි වෙලා හිටියා විතරයි නමුත් ජූලියාගේ ඇස්වල කඳුළු පිරිලා එයා ජේක් තමන්ව මේ විදිහට දැකපු එක ගැන හිතලා ටිකක් ලැජ්ජ වෙනවා වගේ පේන්නේ තමන් ගැන හිතලා පහත් මානසික මට්ටමක් ඇති වෙලා තිබුණත් එයා ඒක ජේක්ට පෙන්න ගත්තේ නැහැ ඔයාට මොනවද ඕනේ ඇයි මගේ පස්සෙන් එන්නේ කියලා ජූලියා අහද්දි කලින් වතාවෙදි ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න බැරි වුණා නිකන් ඔයත් එක්ක කතා කරන්නයි ආවේ කියලා ජේක් කියනකොට ඔයා මොකටද මාව හම්බ වෙන්න එන්නේ මාත් එක්ක ඔයාට මොනවද කතා කරන්න තියෙන්නේ නැහැ ඔයත් එක්ක ටිකක් ආශ්‍රය කරන්න හිතෙනවා ඔයා එක්ක කාලය ගත කරන්න ඕනයි කියලා ජේක් හරිම සාමාන්‍ය විදිහට එයාත් එක්ක
කතා කරනකොට ටිකක් කේන්ති ගිය ජූලියා තරහින් එයාට බනින්න පටන් ගන්නවා. මාව දැක්ක නේද? මම මේ වගේ ජරාවට ගිය අපාර්ට්මන්ට් එකකයි ජීවත් වෙන්නේ. එළියේ ඉන්නෙත් හැමෝම රස්තියාදුකාරයෝ. ඒ වගේම මම මොකක්ද කරන්න කියන රස්සාවත් ඔයා දැක්කනේ. තවත් මොනවද ඔයාට අවශ්‍ය වෙන්නේ? මට අනුකම්පා කරන්න හිතනවද? ඔයාගේ කරුණාව, දයාව මට අවශ්‍ය නැහැ. ඔයාව අවශ්‍ය වෙන්නෙත් නැහැ. දැන් මෙතනින් පිටත් වෙන්නයි කියලා. ජේක්ගේ මූණට ගහනවා වගේ. එයාට කතා කරන ජූලියා එයාව හුඟක් ලැජ්ජ කරනවා. එහෙම වුණත් හරිම සංසුන්ව කතා කරන ජේක් මේක අහන්න ජූලියා ඔයා ප්‍රශ්නෙක ඉන්නවා කියලා මං දන්නවා. මං ඔයාට උදව් කරන්නයි හදන්නේ කියලා. ජේක් කතා කර කර ඉන්නකොට මට තමුන්ගේ උදව් අවශ්‍ය නැහැ. දැන් මෙතනින් පිටත් වෙලා යන්නයි කියපු ජූලියා ඒ හරිය තිබුණු වයර් එකක් අරගෙන තමන්ගේ අතේ ඔතා ගන්නවා වගේම ඩ්‍රග්ස් තියෙන ඉන්ජෙක්ෂන් එකක් අරගන්නවා තමන්ට විඳ ගන්න. ජූලියා තමන්ට බැනපු එක වුණත් දරා ගන්න පුළුවන් වුණු ජේක්ට මේක දිහා බලාගෙන ඉන්න බැරි වුණා. මොකද ජේක් ජූලියාට ආදරය කරන්න පටන් අරගෙන එයාගේ ජීවිතේ මේ වගේ නාස්ති වෙන එක ජේක්ට බලාගෙන ඉන්න බැරි වුණා. ගෙදර දොර ළඟට ගිහින් ආයෙත් හැරිලා ජූලියා දිහා බලාගෙන ඉන්න ජේක්ට කියා ගන්න බැරි තරම් දුකක් ඇති වුණේ. අපි හුඟක් කැමති කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ඒකට අපිට උදව් කරන්න පුළුවන් වුණත් එයාලා ඒකට ඉඩ දෙන්නේ නැත්තම් අපිට කොහොමද දැනෙන්නේ? අන්න ඒ වගේ හැඟීමක් තමයි ජේක්ට දැනුනේ. ආයෙත් ඒ සීන් එක එහෙමම කට් කරලා වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඉන්න ජූලියාව පෙන්නනවා. එයා තමන්ගේ කකුල යන්තම් ගැට ගහලා අටවගෙන ඊට පස්සේ එයා ළඟ තිබුණු වෝකි ටෝකි එකක් අරගෙන මම ජූලියා කතා කරන්නේ මගේ වාහනේ ඇක්සිඩන්ට් එකක් වුණා. එක තැනක කොටු වෙලා ඉන්නේ. මට උදව් එවන්නයි කියලා දෙතුන් වතාවක්ම කියනවා. නමුත් එහා පැත්තෙන් කිසිම කෙනෙක් කතා කළේ නැහැ. මේ වෙලාවේදී එළියේ මොකක්දෝ අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගත්ත නිසා ජූලියා ටක් ගාලා ගිහින් එළියේ තියෙන එයාගේ තුවක්කුවත් අරගෙන වාහනේ ඇතුළට එනවත් එක්කම එතෙන්ට ආපු ගොම්බියක් ඉව අල අල එහාටයි මෙහාටයි කැරකෙන්න පටන් ගන්නවා. තුවක්කුවත් එයාට එම් කරගෙන ඕනම දෙයකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ජූලියා කිසිම සද්දයක් නොකර ඉන්නවා. හරි එහෙනම් මෙතන කිසිම දෙයක් නැහැයි කියලා හිතපු ගොම්බිය එතනින් පිටත් වෙන්න හදනකොටම වගේ ජූලියාගේ වෝකි ටෝකි එකෙන් කවුදෝ කතා කරන්න පටන් ගන්නවා. එයා වෝකි ටෝකි එක ඔෆ් කරලා දානවා. නමුත් මේ සද්දේ ටිකක් ඈතට ගිහින් හිටපු ගොම්බියට ඇහුණු නිසා ඒක ආයෙත් වාහනේ ළඟටම එනවා. මෙහෙම ගියොත් තවත් ටික වෙලාවකින් මේ ගොම්බිය වාහනේ ඇතුළටම එන්න පුළුවන් කියලා හිතපු ජූලියා වෝකි ටෝකි එක ඔන් කරලා ටිකක් ඈතට විසික් කරලා දානවා. ඒක අතට ගත්ත ගොම්බියට ඒ සද්දේ අකමැති නිසාම තවත් ටිකක් ඈතට විසික් කරලා දාලා එයා එතනින් යන්න යනවා. ඊට පස්සේ තමයි එයාට ටිකක් සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන් වුණේ. ආයෙත් ඒ සීන් එක කට් කරලා ෆ්ලෑෂ් බෑක් එක පෙන්නනවා. ජේක් එයාගේ ගෙදර ඉන්නකොට කවුදෝ බෙල් එක ගහන සද්දයක් ඇහිලා එහෙට ගිහින් බලද්දි ඇවිත් ඉන්න වෙන කවුරුවත් නෙමෙයි ජූලියා. නමුත් එයා හොඳටම ගුටි කාලා ඇඳුම් ඔක්කොම ඉරාගෙන ලේ පෙරාගෙනයි ඇවිත් ඉන්නේ. පුංචි දරුවෙක්ව එයාගේ අම්මා කොහොමද නාවන්නේ? අන්න ඒ විදිහට ජූලියාව හරිම පරිස්සමෙන් හරිම ආදරෙන් නාවලා පිරිසිදු කරලා තුවාලවලට බෙහෙත් කරලා එයාව ගෙනල්ලා නිදි කරවනවා. දවස් ගානකින් එයා නිදාගෙනත් නැද්ද කොහෙද? ඊළඟ දවසේ එළිවෙලා ජේක් කෑම හැම ලෑස්ති කරලා වාඩි වෙලා ඉන්නකොට එතෙන්ට ආපු ජූලියා කෑම කන්න වාඩි වෙනවා. ඔයා කැමති නම් විතරක් ඊයේ මොනවද සිද්ධ වුනේ කියලා මට කියන්න. ඊයේ විතරක් නෙමෙයි ඔයාගේ මුළු ජීවිත කතාවම මට කියන්නයි කියලා ජේක් කියද්දි ආයෙත් එයාට තමන්ගේ පෞද්ගලික දේවල් ගැන අහපු නිසා කේන්ති ගිහින් එතනින් පිටත් වෙන්න හදනවා. එළියට යන දොර අරින්න හැදුවට ඒක ලොක් වෙලා, ජනෙල් අරින්න හදනවා ඒවත් ලොක් වෙලා. මොකද දැන් එයාට ඩ්‍රග්ස් ඕන. ඒ නිසා මේ වගේ පිස්සු විකාරයෙන් කෑ ගහලා කලබල කරන්න පටන් ගන්නවා. ඕන තරම් කෑ ගහන්න. මෙහෙ ඉන්න කාටවත් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඔයාව මං දැන් අතහරින්නෙත් නැහැ. මොකද ඔයාට මම ඕනේ ජූලියා. නමුත් ජූලියාගේ ඉවසීම නැති වෙලා ආපු කේන්තියට එහෙ තියෙන දේවල් හැම එකක්ම කඩලා බිඳලා දාද්දි ජේක් ගිහින් එයාට හෙලවෙන්නවත් බැරි වෙන විදිහට තදින් බදා ගන්නවා. හොඳට අඬන්න, අඬලා ඔයාගේ දුක නැති කරගන්න. ඔයාට කවුරුවත් නැහැයි කියලා හිතන්න එපා. මං ඉන්නවා ඔයාට. මේ විදිහට කතා කරන ජේක් ජූලියාට එයාගේ ආදරේ පෙන්නලා මෙල්ල කරගන්නවා. ඒ සීන් එක එහෙමම කට් කරලා දැන් ආයෙත් වර්තමානයේ ඉන්න ජූලියාව පෙන්නනවා. කලින් ආපු ගොම්බිය ඈතට විසික් කරලා දාපු වෝකි ටෝකි එක හොයා ගන්න ඕන. එතකොට තමයි මෙයාට උදව් ලැබෙන්නේ. නමුත් කලුවරේ එළියට යන්න බැහැනේ. මොකක් හරි එළියක් අවශ්‍යයි. එයා ළඟ තිබුණු එකම ටෝච් එකක් දැන් වැඩ කරන්නේ නැහැ. නමුත් හොඳ වෙලාවට ඇතුලේ තිබිලා රේඩියම් ලයිට්ස් වගේක් හම්බ වෙනවා. ඒකෙන් දෙකක් තුනක් අරගෙන පත්තු කරලා වෝකි ටෝකි එක තියෙන තැනට විසික් කරනවා වගේම ඊට පස්සේ හෙමිහිට එතෙන්ට ගිහින් වෝකි ටෝකි එක අරගෙන හැරෙනවත් එක්කම මොකක්දෝ අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. එයා ඉන්න තැනවට රේඩියම් ලයිට්ස් විසික් කරලා ගොම්බියක් එහෙම ඉන්නවද කියලා චෙක් කරලා බලනවා. නමුත් ඒ හරිය කිසිම ගොම්බියක් නැහැ. පුංචි සැකයක් ඇති වුණු නිසා වාහනේ උඩට රේඩියම් ලයිට් එකක් විසික් කරලා ටික වෙලාවක් බලන් ඉන්නකොට එතන හිටපු ගොම්බියක් හෙමිහිට උඩට මතුවෙනවා. එච්චරයි. පිටපිට එයාට වෙඩි තියාගෙනම කැඩිච්ච කකුලක් ඇදෑද කොහොම හරි වාහනේ ඇතුළට රිංග ගන්නවා. වාහනේ එක පැත්තක් විතරයි ඇරිලා තියෙන්නේ. ජූලියා ඒ පැත්තට තුවක්කුව එම් කරගෙන ලෑස්ති
ශක්ති වෙලා ඉන්නකොට එයාට පිටිපස්සෙන් හැමිහිට ඒ ජොම්බියගේ අත පහලට එනවා. ජූලියාව එයා අල්ල ගන්න හදද්දි ජොම්බිය වාහනේ ටයර් එක උඩට වෙලා ඉන්නවයි කියලා දැනගෙන වාහනේ ස්ටාර්ට් කරලා ඇක්සලරේටරේ පාගනවා. මේකෙන් ටයර් එක ගැරකුණු නිසා ජූලියාව අතහැරපු ඒ ජොම්බිය වාහනේ වටේටම එහාටයි මෙහාටයි දුවද්දි ජූලියා එයාට වෙඩි තියලා දාලා ඉක්මනින්ම වෝකි ටෝකි එක ලෑස්ති කරන්න පටන් ගන්නවා. මරණය අත ළඟ. ඒ නිසා එයා හුඟක් බය වෙලා ඉන්නේ. අත් දෙකක් වෙවුලන්න පටන් අරගෙන එහෙමම මේ සීන් එක කට් කරලා ෆ්ලෑෂ්බැක් එක පෙන්නනවා. ජේක් සහ ජූලියා එකම ගෙදරක ජීවත් වෙන්න ලෑස්ති වෙලා කට්ටිය ඇවිත් ගෙදර අස්කරන වැඩ ටික කරද්දි මේ දෙන්නම ඒ ගැන කතා කර කර ඉන්නවා. නමුත් ජූලියා නම් තාමත් අසාමාන්‍ය විදිහටයි ඉන්නේ. හැමතිස්සෙම මොකක්දෝ දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. ඇයි ඔයා හැමතිස්සෙම දුකෙන් ඉන්නේ? මං ඔයාගේ ළඟ ඉන්නකොට තවත් ඔයා මොනව ගැනද මේ කල්පනා කරන්නේ? හරි ඉන්නකෝ කියලා එයාගේ ළඟට ගිහින් මම දුකින් ඉන්න හැම වෙලාවකදීම මගේ අම්මා මට මෙහෙමයි කරන්න කියලා ජේක් එයාගේ ඇඟිලි තුඩු වලින් ජූලියාගේ මුහුණ මේ විදිහට කරනවා. මොනවද අප්පා ඔයා මේ කරන පිස්සු විකාර කියලා ජූලියා හිනා වෙද්දි පිස්සු විකාරයක් වුණත් ඒ වැඩේ හරි ගියානේ. කොහොමද මගේ ට්‍රික් එක? හරි එන්න අපි යමුයි කියලා අලුත් ගේ ඇතුළට දෙන්නම යනවා. මේක තමයි අපේ කාමරේ ෂා නියමයිනේ කියලා ජූලියා කියද්දි මේකට පුදුම වුණොත් කොහොමද? එන්න අපේ බබාලගේ කාමරේ පෙන්නන්නම් කියලා ජේක් ඒ කාමරේට ජූලියාව එක්කන් යනවා. මෙතන ඉඳන් තමයි අපේ බබාල එළිය වීව් එක බලන්නේ. වීව් එක බලන්න කියලා ඔයා බබාල හදනවද? වෙන මොනවද ජූලියා? මේක තමයි ජීවිතේ කියන්නේ. ආදරණීය බබාලා, ආදරණීය බිරිඳක්, ඔයාලව බලා ගන්න මම මීට වඩා කෙනෙක්ට ජීවිතේ මොනවද අවශ්‍ය වෙන්නේ? ඔයා කවදද මට ඒ වචන ටික කියන්න යන්නේ? මං හිතන්නේ තාමත් ජූලියා එයාගේ ආදරේ කියලාවත් නැහැ. නමුත් ඊට කලින් ජේක් එයාත් එක්ක ජීවත් වෙන්නම පටන් අරගෙන ඒ සීන් එක එහෙමම කට් කරොත් මෙහෙ වෝකි ටෝකි එක හදාගෙන කොහොමහරි උදව් ඉල්ලන්න හදන ජූලියාව පෙන්නනවා. ඔයා දැන් කොහෙද ඉන්නේ ජූලියා? අපිට හරියටම ලොකේෂන් එක කියන්නයි කියලා එහා පැත්තෙන් කතා කරන කෙනා කියද්දි මම හරියටම දන්නේ නැහැ. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හරවලා කිලෝමීටරයක් විතර ආවට පස්සේ ඇක්සිඩන්ට් වුණේ කියලා ජූලියා කියනවා. හරි හරි ඔයා කලබල වෙන්න එපා. ඔයාගේ වාහනේ බීකන් එකක් තියෙන පෙට්ටියක් ඇති. ඒක අරගෙන ඇක්ටිවේට් කරන්න. එතකොට අපිට ඔයාගේ ලොකේෂන් එක හොයාගන්න පුළුවන් කියලා කියපු නිසා වාහනේ අස්සක් මුල්ලක් නැර හොයලා ජූලියා අවසානයේදී අර බීකන් එක තියෙන පෙට්ටිය හොයාගන්නවා. මේ බීකන් එක කොහොමද ඇක්ටිවේට් කරන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් ලියපු පොතක් තියෙනවනේ. අන්න ඒ පොත අරගෙන බලන ජූලියාට ආයෙත් එයාගේ අතීතය මතක් වෙනවා. ජේක් මොකක්දෝ වැඩක් කර කර ඉන්නකොට එයා ළඟට ආපු ජූලියා ඔයා මට කොච්චර කැමතිද කියලා අහද්දි එයාගෙන් මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් බලාපොරොත්තු නොවුණු ජේක් ටිකක් වෙලා එයා දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ එයා කැමති එකින් එක කියන්න පටන් ගන්නවා. ඔයාගේ නහය, ඔයාගේ කන, ඔයාගේ නල දත, හිනා වෙනකොට කම්මුලේ වල ගැහෙන එක, මම මොකක් හරි වැරද්දක් කරොත් ඇස් දෙක ලොකු කරගෙන මන් දිහා ඔරවන එක. මේ විදිහට එයා එකින් එක අඩුක්කු කරගෙන යද්දි හෝ හෝ නවත්තන්න ජේක්, තවත් ඔයා කොච්චර බොරු කියන්න යනවද? හරි මට මේ ඉන්ස්ට්‍රක්ෂන් කියෙව්වට තේරුනේ නැහැ. ඔයා පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්නයි කියලා ජූලියා එයාගේ අතේ තිබුණු දෙයක් ජේක්ට දෙනවා. ඒක මොකක්ද කියලා බැලින්නම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක්. ඔව් ජූලියාට බබෙක් හම්බ වෙන්න ඇවිත් මේක දැනගත්තට පස්සේ ජේක්ට ඇති වුණු සතුට කියාගන්නවත් බැරි තරම්. මෙහි බීකන් එක ඇක්ටිවේට් කරලා ඔක්කොම හරි දැන්වත් Tamanට උදව් ලැබෙයි කියලා ජූලියා හිතාගෙන ඉන්නකොට වාහනේට ඉස්සරහින් ආපු ජොම්බියක් එයා දිහා බලාගෙන ඉන්නවා. වටෙන් ඇවිත් වාහනේ ජනේල පැත්තෙන් ඇතුළට එන්න හදද්දි ජූලියා ඒ හරියේ තිබුණු තහඩුවක් අරගෙන ජනේලය කවර් කරලා කකුලකින් ඒ තහඩුව තල්ලු කරලා තද කරලා අල්ලගෙන ඉන්නවා. මෙතනදී ආයෙත් එයාට ෆ්ලෑෂ්බැක් සීන් එකක් මතක් වෙනවා. ජූලියාට බබා හම්බ වෙන්න ලං වෙලා ඩෙලිවරි එකට හොස්පිටල් එකේ ඉන්නවා. ජේකුත් එයා ළඟටම වෙලයි ඉන්නේ. ලොකු වේදනාවක් වින්දාට පස්සේ කොහොම හරි බබාව හම්බ වෙනවා. නමුත් එයා අඬන සද්දේ ඇහුනේ නැහැ. මොකද කියලා බැලින්නම් බබා ඉපදෙනකොටම මිය ගිහින් මෙහි අර ජොම්බිය කොහොම හරි අර තහඩුවත් තල්ලු කරගෙන ඇතුළට එන්න හදනවා. ඒකට යකඩ කම්බියක් හිර කරලා වෝකි ටෝකි එක අරගෙන එහා පැත්තේ ඉන්න අයට බනින්න පටන් ගන්නවා. ඔයාලා මාව බේරගන්න එනවද නැද්ද කියලා අහනවත් එක්කම මේ පැත්තෙන් මොකක්දෝ ලොකු දෙයක් බිඳිල යන සද්දයක් ඇහෙනවා. මොකක්ද කියලා බැලින්නම් වාහනේ ඉස්සරහින් තියෙන වීදුරුව කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඊට ටිකක් ඉස්සරහින් ඉන්න ජොම්බිය වාහනේ ඇතුළට එන්න හදද්දි ජූලියා ක්ෂණිකව වාහනේ හෙඩ්ලයිට් එක ඔන් කරලා දානවා. මේ එළිය දරා ගන්න බැරුව ජොම්බිය එතනින් පැන ගන්නවත් එක්කම ෆ්ලෑෂ්බැක් එකේ ජේක් එයාලට අලුත් ගියක් ගන්නකොට මේක තමයි අපේ බබාලගේ කාමරේ කියලා පෙන්වන්නේ. අන්න ඒ කාමරේට වෙලා අඬාන ඉන්න ජූලියා බබා නැතිවෙච්ච ශෝකයේ දරා ගන්න බැරුව ඉන්නකොට එයා ළඟට ආපු ජේක් එයාගේ හිත හදලා එයාව සනසන්න හදනව. නමුත් ජූලියාට මේක දරා ගන්න බැරි වුණා. මොනවා වුණත් ජේක් එයාව අතහැරියෙත් නැහැ. පුංචි දරුවෙක් බලා ගන්නවා වගේ එයා ජූලියාව බලාගත්තේ. මෙහෙ Tamanට උදව් ලැබෙයි කියලා බලාගෙන ඉන්න ජූලියාට
වොකී ටෝකීකින් කතා කරන පුද්ගලයා අපිට සමා වෙන්න ජූලියා එයාලට එන්න බෑයි කිව්වා ඔයා එක්කෙනෙක් වෙනුවෙන් මේ මහරෑ එළියට ඇවිත් එයාලගේ ජීවිත අවදානමේ දාන්න බැහැලු මේක ඇහුවට පස්සේ ජූලියාට පුදුම කේන්තියක් ඇති වුණේ මං විතරක් මේ zombieකින් බේරිලා ඔහෙට ආවොත් ඔයාලා හැම කෙනෙක්වම කම්මුතු කරනවා කියලා ජූලියා කියනකොට ආයෙත් එයාට අතීතය මතක් වෙනවා මේ මූවී එකේ මේ විදිහටමයි සිද්ධ වෙන්නේ ජූලියාට වර්තමානයේ සිදුවෙන හැම සිදුවීමක්ම සම්බන්ධ කරලයි අතීතයේ එයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් හැම එකක්ම එයාටත් මතක් වෙන්නේ ඒ වගේම ඒක අපිටත් පෙන්වන්නේ මෙහි බබාව නැති වෙච්ච දුක දෙන්නටම තිබුණත් ජූලියා තාමත් ඒකෙන් එළියට ආවෙ නැහැ එයාව මේ විදිහට දකින ජේක්ටත් මේක දරා ගන්න බැරි වුණා මාත් මොනව කරන්නද පැටියෝ ඔව් අපේ බබා නැති වුණා තමයි එහෙමයි කියලා හැමදාම මේ විදිහට ජීවිතේ එපා වෙලා වගේ ඉන්න බෑනේ ඔයාට දැනෙන දුකම තමයි මටත් දැනෙන්නේ මේ හැම දෙයකටම ඔයයි හේතුව ජේක් මම මුලදීම මේ බබා අපිට එපා කිව්වා නමුත් ඔයා තමයි මේ දරුවව ඕනේ කිව්වේ දැන් බලන්න වෙච්ච දේ ජූලියා දුකින් ඉන්නවා කියලා ජේක් හොඳටම දන්නවා නමුත් එයාව රිදවන්න එපා කියලායි මේ විදිහට ඉවසගෙන හිටියේ නමුත් දැන් ඒ ඉවසීම නැති වෙලා ගිහින් තවත් මෙතන හිටියොත් ජූලියාට බනින්න වෙයි කියලා හිතපු ජේක් වාහනෙන් එළියට බැහැලා ඔළුව හැරිච්ච අතේ යන්න හදද්දි ඔයා කොහෙද යන්නේ කියලා ජූලියා අහනවා හැම දෙයකටම හේතුව මමද ඇයි ඔයා වෙන්න බැරිද ඔයා මොනවද කරේ කියලා හිතලා බලන්න ඔයා පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය ඔයාගේ නරක පුරුදු තමයි මේකට එකම හේතුව කියලා ජේක් කියනකොට ජූලියාගේ කටින් එක වචනයක් පිට වුණේ නැහැ මොකද ඒක තමයි ඇත්ත ඔයාව රිදවන්න හොඳ නැහැ ඔයාව හොඳින් බලා ගන්න ඕන ඔයාට හුඟක් ආදරය කරන්න ඕන කියලා මම හිතුවට ඔයා ඒකට මට ඉඩ දෙන්නේ නැහැ ජූලියා ඔයාට ඔයාගේ වේදනාව ඔයාගේ හැඟීම් විතරයි වැදගත් වෙන්නේ මටත් ඒ වගේම දුකක් දැනෙනවයි කියලා ඔයා හිතන්නේ නැහැ මේක ඔයාගේවත් මගේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අපි දෙන්නගේම ප්‍රශ්නයක් මෙච්චර කාලයක් මාත් එක්ක එකට හිටියත් තාමත් ඔයාට ඒ හැඟීම ආවේ නැහැ ජූලියා අපේ හැම දෙයක්ම ඉවරයි කියපු ජේක් එතනින් අහකට යනකොට මාත් ඔයාට සෙකන්ඩ් වෙන්නේ නැහැයි කියලා හිතපු ජූලියා මටත් ඔයාව අවශ්‍ය නැහැ අද විතරක් නෙමෙයි කවදාවත් මට ඔයාව අවශ්‍ය නැහැයි කියනවා දැක්කද කෙනෙක් දුකෙන් කේන්ති ගිහින් ඉන්න වෙලාවක කියන වචනයක් කොයිතරම් දුර දිග යනවද කියලා මේ තරම් මං ආදරය කරලත් ජූලියාට ඒකේ කිසි අගයක් නැහැ කියලා ජේක්ටත් තමන්ට මේ මිනිස්සයා කොච්චර ආදරය කරාද තමන් වෙනුවෙන් කොච්චර දේවල් කළාද කියලා ජූලියාටත් මෙතනදි මතක් වුණේ නැහැ තනි පංගලේ මේ මහරෑ වාඩි වෙලා ඉන්න ජූලියාට මේ හැම දෙයක්ම මතක් වෙනවා එයා හොඳටම දන්නවා ජේක් එයාට පණටත් වඩා ආදරෙයි කියලා නමුත් සමහර වෙලාවට මෙයාට ඇතිවෙන හැඟීම් නිසා ජේක්ගේ ආදරේ අමතක වෙලා යනවා හැමදාම එයාට මොකක්ම හරි දෙයක් ගැන හිත හිත දුක් වෙවි ඉන්න ඕන මිසක් ජේක් එක්ක සතුටින් ජීවත් වෙන්න ඕනයි කියලා එයාට හිතෙන්නෙම නැහැ මේක තමයි ජූලියාගේ ඇත්තම චරිතය මේ විදිහට එයා අතීතය ගැන හිත හිතා ඉන්නකොට ඈතින් වාහනයක් එන සද්දයක් ඇහෙනවා තමන්ට උදව් ඇවිල්ලයි කියලා හිතපු ජූලියා මම මෙහෙ ඉන්නවයි කියලා කෑ ගහනවා වගේම වාහනේ හෝන් එක ගහන්න පටන් ගන්නවා නමුත් ඇවිල්ලා ඉන්න වෙනත් කට්ටියක් ජූලියාගේ වාහනේ ළඟට ආපු මෙයාලගෙන් එක්කෙනෙක් මං ඔයාව බේරගන්නම් පැටියෝ කියාගෙන වාහනේ ඇතුළට ඇවිත් ජූලියාට පිහියෙන් ඇනලා මරන්න හදනවා නමුත් ජූලියත් එයත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී තමයි ජූලියා නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ එතනට ආපු අර zombie ජූලියාව මරන්න ආපු මිනිස්සාව එළියට ඇදලා අරගෙන එයාගේ ඔළුව පාගලා චප්ප කරලා දානවා විතරක් නෙමෙයි එයාව එතනින් ටිකක් ඈතට අරගෙන ගිහින් කන්න පටන් ගන්නවා හොඳ වෙලාවට මේ දෙන්නගෙන්ම Taman බේරුණායි කියලා ජූලියා හිතනවත් එක්කම ඒ සීන් එක කට් කරලා අතීතයේ බාර් එකකට වෙලා ඉන්න ජූලියාව පෙන්නනවා ජේක්ගෙන් ඈත් වෙලා ඉන්න නිසා එයාව දැන් ආයෙත් පරණ තත්වයටම පත් වෙලා ඒ වෙලාවෙදි එයාට ජේක්ගෙන් කෝල්ස් එනවා නමුත් එයා ඒ කිසිම එකකට answer කරන්නේ නැහැ ඒ වගේම ටීවී එකේ breaking news එකක් යනවා ඒ මොකක්ද කියනවා නම් ජේක් ඉන්න ප්‍රදේශයේ ළඟ තියෙන කිමිකල් ෆැක්ටරි එක ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා මේ මූවී එකට අනුව කිමිකල් ෆැක්ටරියේ සිදු වුණු ඇක්සිඩන්ට් එක නිසා තමයි ලෝකේ ඉන්න මිනිස්සු හොඟ දෙනෙක්ව zombie බවට පත් වෙලා තියෙන්නේ මේ නිවුස් එක දැක්කට පස්සේ ජූලියාට ජේක්ට මොනවා හරි සිද්ධ වෙලා ඇතද කියලා පුදුම බයක් දැනුනේ මොනවා වුණත් ඇත්තටම එයත් ආදරෙයිනේ ඊට පස්සේ එයා ජේක්ගෙන් ආපු කෝල් එකක් answer කරලා කතා කරනවා නමුත් කතා කරේ ජේක් නෙමෙයි හොස්පිටල් එකකින් කිමිකල් ෆැක්ටරියේ සිද්ධ වෙච්ච ඇක්සිඩන්ට් එක නිසා එයාව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලයි කියලා දැනගන්න ලැබෙනවා එච්චරයි ඉතින් වහාම හොස්පිටල් එකට දුවලා ගිහින් බලද්දි ජේක්ට හුඟක් අසාධ්‍ය පාටක් පේන්නේ එයාව තනි කරලා ඒ විතරක් නෙමෙයි එයාව කාටත් අල්ලන්නවත් බැරි වෙන විදිහට පොලිතින් වලින් කවර් කරලා ජේක්ගේ ළඟටම ගිහින් ඔයා මට පොරොන්දු වුණා ජේක් මාව හැමදාම හොඳින් බලා ගන්නවා කියලා එතකොට ජේක් එයාගේ අත හැමහිට ගෙනල්ලා ජූලියාගේ මූණ ළඟින් තියනවා කලින් වතාවකදී එයා කිව්වේ එයාගේ අම්මා පුංචි කාලේදී මේ වගේ කරනවා කියලා අන්න ඒකයි දැන් එයා කරන්නේ ඊට පස්සේ Taman ළඟ තිබුණු බෝඩ් එකක් අරගෙන මං ඔයාට ආදරෙයි කියලා ලියනවා ඒකට ජූලියත් මී ටූ කියනවා වගේම ඊට පස්සේ never give up කියලා ලියලා පෙන්නනවා එහෙම කියන්න එපා ජේක් මෙහෙ මට කවුරුවත්ම නැහැ
ඔයා විතරයි ඉන්නේ කියලා ජූලියා ලොකු දුකකින් අඬාඬ කතා කරනවා දැක්කද ඉන්නකොට අගයක් තිබුණේ නැහැ දැන් සදහටම යන්න යනවයි කියලා දැනගත්තට පස්සේ තමයි එයාගේ අගේ තේරෙන්නේ මෙහි ජූලියා තමන්ගේ වටේ කැරකි කැරකි ඉන්න zombieගෙන් මැරුම් කනවට වඩා තමන්ව වෙඩි තියාගෙන මැරෙනවා හොඳයි කියලා හිතාගෙන තුවක්කුව එම් කරගෙන ඉන්නකොට ජේක් එයාට අවසාන වශයෙන් කියපු never give up කියන එක මතක් වෙනවා ඒක මතක් වුණාට පස්සේ එයාට පුදුම එඩිතරකමක් දැනුනේ මැරෙන්න යනවයි කියලා තීරණේ වුණානේ හරි එහෙනම් මේ zombieවත් මරාගෙන මැරෙමු කියලා හිතලා පෙට්‍රල් කෑන් එකකුත් අරගෙන එළියට එනවා ටික දුරක් ඇවිදගෙන ආවට පස්සේ ගෙනාපු පෙට්‍රල් කෑන් එක එතනම තියලා ෆ්ලෙයාර් ගන් එකක් අරන් පත්තු කරලා Taman එතන ඉන්නවයි කියලා අර zombieට පෙන්නනවා කොහෙද ඉන්නන් මතුවෙච්ච zombieත් හෙමිහිට නැගිටලා එයා හිටපු තැනට ලං වෙද්දී ජූලියා හෙමින් හෙමින් පිටිපස්සට යනවා හරියටම මේ zombie පෙට්‍රල් කෑන් එක ළඟට එනවත් එක්කම ජූලියා ඒ පෙට්‍රල් කෑන් එකට වෙඩි තියලා දානවා නමුත් එයාගේ ඒ වැඩේ අසාර්ථකයි zombie එතනින් බේරිලා වෙනත් පැත්තකට යනවා තමන්ගේ වාහනේ ගාව ඉඳගෙන ඒ zombieට වෙඩි තියන්න ලෑස්ති වෙලා ඉන්නකොට හෙමිහිට එයාගේ පිටිපස්සෙන් ආපු zombie ජූලියාව අල්ලගන්නවා වගේම එයාත් එක්ක පොර බදලා උස්සලා ඈතට විසික් කරලා දානවා zombie හෙමිහිට ජූලියා ළඟට එන්න හදද්දී ජූලියා එයාගේ අතේ තිබුණු තුවක්කුවෙන් එයාට වෙඩි තියලා දානවා එහෙම වුණත් ඒ zombie නැවතුනේ නැහැ හෙමිහිට ජූලියා ළඟට එන්න හදනවා නමුත් එක තැනකදී එයාට ඇවිද ගන්නවත් බැරුව බිමට වැටිලා එතනම මැරෙනවා මේ zombie ගෙන් බේරෙන්න ජූලියා පුදුම සටනක් කරේ ඒ ගැන හිතලා අඬාඬා ඉන්නකොට ඒ සීන් එක එහෙමම කට් කරලා හොස්පිටල් එකේ ජේක්ව බලන්න ඇවිත් ඉන්න ජූලියා දොස්තරලත් එක්ක කලබල කරන්න පටන් අරගෙන ඇයි කියනවනම් ජේක් හිටපු ඇඳ දැන් හිස් වෙලා මොකක්ද වෙලා ඇත්තේ කියලා ඔයාලටත් හිතා ගන්න පුළුවන්නේ මෙහෙ මුළු රැයක් පුරාවටම zombieත් එක්ක සටන් කරාට පස්සේ දැන් එලි වෙන්න පටන් අරගෙන හැම දෙයක්ම ඉවරයි කියලා හිතුවට zombie තාමත් මැරිලා නැහැ හැමිහිට ජූලියාගේ ළඟට එනවා තුවක්කුවේ බුලට් ඔක්කොම ඉවර නිසා ජූලියා තමන්ගේ පොකට් එකෙන් ඒවා හොයන අතරේ මේ zombie හැමිහිට එයාගේ ඇඟ උඩට එනවා කොහොම නමුත් දැන් මේ zombie ජූලියාගේ ශරීරයේ උඩ ඉන්නේ හැමිහිට එයාගේ අත අරගෙන ඇවිත් ජූලියාගේ මූණ ළඟින් තියද්දි මම නම් හිතුවේ මූණ චප්ප කරලා මරලා දායි කියලා නමුත් සිද්ධ වුණේ වෙන දෙයක් මෙතනදි තමයි මූවී එකේ නියම ට්විස්ට් එක අපිට පෙන්නන්නේ තමන්ගේ අත ජූලියාගේ මූණ ළඟටම අරගෙන ආපු zombie හැමිහිට එයාගේ මූණ ළඟින් තියලා ඇඟිලි තුඩු වලින් හැමිහිට අත ගානවා zombie මෙහෙම කරාට පස්සේ ජූලියාගේ හදවත නිකන් නැවතුණා වගේ එයාට දැනුනේ මේ ඇවිත් ඉන්න zombie වෙන කවුරුවත් නෙමෙයි එයාගේ ජේක් ඒ සීන් එක එහෙමම කට් කරලා මූවී එකේ මුලදී ජූලියා සහ ජේක් ආර්ට් ගැලරි එකේදී මුණ ගැහෙන්නේ අන්න ඒ සීන් එක අපිට පෙන්නනවා ජේක් ජූලියාව ගෙදරට එක්කන් ගියේ කෙනේ අපි දැක්කේ නමුත් ඒ අතරතුරදී ආර්ට් ගැලරි එකේ සිද්ධ වුණේ මොනවද කියලයි දැන් අපිට පෙන්නන්නේ ඔයාට දෙවියන් ගැන විශ්වාසයක් නැහැ කිව්වා නේද නමුත් දෛවය කියලා එකක් තියෙනවා ඒක ඔයා විශ්වාස කරනවද අපේ ජීවිතයේදී අපිට මුණ ගැහෙන මිනිස්සු නිකම්ම නිකන් ඇවිත් යන්නේ නැහැ ඒක කලින්ම ලියවුණු දෙයක් සමහර මිනිස්සු අපිත් එක්ක ඉන්න ඕනයි කියලා ලියවිලා තියෙනවා ඒ නිසා තමයි එයාලා අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ ආ ඔයා දැන් මේ කියන්න හදන්නේ අපි දෙන්න මුණ ගැහිච්ච එක මීට කලින්ම ලියවිලා තිබුණා කියලාද හරි එහෙනම් දැන්ම මම මෙතනින් පිට වුණොත් ඔයා මොකද කරන්නේ ඔයා කියන විදිහට දෛවය බොරුවක් නේද කියලා ජූලියා අහද්දි ජේක් මොකද කරන්නේ කිව්වොත් අත්පුඩියක් ගහලා ඇවිත් ඉන්න අමුත්තන් හැම කෙනෙක්ගේම අවධානය එයාගේ පැත්තට අරගෙන මෙහෙම කියනවා මට සමා වෙන්න නෝනවරුනේ මහත්වරුනේ මේ ආර්ට් ගැලරියකට වඩා වැදගත් වැඩක් දැම්මට තියෙනවා ඒ නිසා මට මේක දැන් වහලා දාන්නත් සිද්ධ වෙනවා ඔයාලා කැමති නම් හෙට ඇවිත් බලන්න අකමැති නම් එන්න එපා කියලා ජේක් කියද්දි ඇවිත් ඉන්න අමුත්තන් හැම කෙනෙක්ම එතනින් පිට වෙනවා Tamanව හම්බ වෙලා පැයක්වත් ගත වුණේ නැහැ නමුත් මේ වගේ දෙයක් ජේක් කරයි කියලා ජූලියා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විදිහටයි ජූලියා Tamanට කොච්චර වැදගත්ද කියලා ජේක් පළවෙනි හමුවීමේදී ඔප්පු කරලා පෙන්නුවේ ඒ සිද්ධිය මතක් වෙලා වර්තමානයේ zombieක් බවට පත් වෙලා ඉන්න ජේක්ව බදාගෙන අඬානේ ඉන්නවා එතන ඉඳගෙනම ජේක් දිහා බලලා ජේක් මං ඔයාට ආදරෙයි කියලා කියනවා මේ වචනය අහන්න ජේක් කොච්චර කාලයක් ඉඳන් බලාගෙන හිටියද නිකම්ම නිකම් මීටූ කියලා කිව්වා විතරයි දැන් තමයි පළවෙනි වතාවට ජූලියා එයාගේ ආදරය ජේක්ට කියන්නේ සමහර විට මේ වචනේ ටික අහන්න ජේක් මේ වගේ ජූලියා ළඟට ආයෙත් ආවා වෙන්න පුළුවන් ආදරේ කිව්වට පස්සේ ජේක්ගේ ඔළුව ළඟින් තුවක්කුව තියෙන ජූලියා එයාගේ ඔළුවත් ජේක්ගේ ඔළුව ළඟින්ම තියාගන්නවා තුවක්කුවෙන් වෙඩි තිබ්බොත් හරියටම ඒ බුලට් එක දෙන්නගෙම ඔළුව ඇතුලෙන් යන විදිහටයි එයා තියාගෙන ඉන්නේ ටික වෙලාවකින් තුවක්කුව පත් වෙන සද්දයක් ඇහෙනවා ඔව් ජේක් සහ ජූලියා දෙන්නම එතනම මිය යනවා zombieක් බවට පත් වෙලා ඉන්න ජේක්
ජූලියාගේ පස්සෙන්ම කැරකුනේ එයාව මරන්න නෙමෙයි එයාට තමන් කවුද කියලා කියන්නයි මාරම ආදරයක් නේද තමන්ව දාලා ගියාට පස්සෙත් තමන් මැරිලා ගිහින් ආයෙත් zombiyak වුණාට පස්සෙත් ආදරය වෙනුවෙන් ආයෙත් ආවා ඉතින් කොහොමද මේ මූවී එක කියලා අපිට කියන්න ඒ වගේම තමයි මේ වගේ ආදරයක් ලැබුණොත් ඒක නැති කරගන්නත් එපා සමහර විට zombiyak වෙලා ආයෙත් එන්න පුළුවන් එහෙම වුණොත් කිසිම ප්‍රයෝජනයක් නැහැනේ ඒ නිසා තමන්ට ආදරය කරන අයව අගයන්න පුරුදු වෙන්න තවත් ලස්සන කතාවක් එක්ක මම ඔයාලව හම්බ වෙන්නම් Thank you.